ආයුබෝවන් කියලා පිළිගන්නවා අම්මයි බබයි මොබයිල් ඇප් එක හරහා හරි එහෙම නැත්නම් SLM YouTube YouTube channel එක හරහා හරි සම්බන්ධ වෙන ඔයගොල්ලොන්ව මේ වීඩියෝ එක කතා කරන්න යන්නේ ගර්භණී සමයේ පළවෙනි සද්දයක පිළිබඳව අපි දෙක දිගටම එකතුලා ඉන්න මේ SLM YouTube ගර්භණී සමයේ සති පිළිබඳ කතා කරන්න කලින් අපි ඉස්සලාම බලමු කොහොම මේ සති හදාගන්නේ කියලා. මේ සති හදාගන්නේ ඔයාගේ LMP එහෙම නැත්නම් last menstrual period එකෙන් තමයි මේ හැමදේම හදාගන්නේ. ඔයගොල්ලෝ අම්මයි බබයි mobile app එක පාවිච්චි කරන කෙනෙක් නම් ඔයගොල්ලන්ට ඒකේ ඔබ අවසන් වරට ඔසප්පුව දිනේ කියලා ඇතුල් කරන්න තියෙන දත්තය තමයි මේ LMP කියලා කියන්නේ. මේ අවසන් වරට ඔසප්පුව දවසේ ඉඳලා අද දවසේදී කොච්චර කාලයක් ගත වෙලා තියෙනවද කියලා. වෛද්‍යවරුන් වගේම පෞල් සෞඛ්‍ය සේවිකාවන් ඔයාලා ගෙදරට වෙලා ඇහුවොත් ඔයාගේ මේ කියවෙන සතියේදී කියලා ඔයගොල්ලෝ කියන්නේ අවසන් වරට ඔසප්පුව දවසේ ඉඳලා අද දවසේදී කොච්චර කාලයක් ගත වෙලා තියෙනවද කියලා. ඔයගොල්ලෝ අම්මයි බබයි mobile app එක පාවිච්චි කරන කෙනෙක් නම් ඊටමත් ලෙහෙසින් ඔයාලට මේ අද දවසේදී ඔයාගේ කලලේ සති කීයද කියලා පහසුවෙන් දැනගන්න පුළුවන්. ඔයගොල්ලෝ app එක download කරලා නැත්නම් මේ පහලින් තියෙන description එකේ මම link එක දාලා තියෙනවා. ඒ app එක download කරගන්න. අපි දැන් කතා කරමු මේ ගර්භණී සමයේ පළවෙනි සතිය පිළිබඳව. ඇත්තටම මේ පළවෙනි සතිය වෙද්දී ඔයාගේ කලල එහෙම නැත්නම් ඔයා ගර්භණී වෙලා නැහැ. මේ කොටක් අමුතු කතාවක් නේද? මෙන්න මෙහෙමයි. ගර්භණී බව අපි ගන්නෙ අවසන් වරට ඔසප්පුව දවසේ ඉඳලානේ. එතකොට ඔය අවසන් වරට ඔසප්පුව දිනේ පළවෙනි දවස තමයි අපි ගන්නෙ LMP කියලා. අවසන් වරට ඔසප්පුව දිනේ. සාමාන්‍යයෙන් ඔසප් චක්‍රේ 14 වෙනි දවසේ තමයි ඔයගොල්ලන්ගේ ඩිම්බයක් නිකුත් වෙන්නේ. ඒ අවස්ථාවේදී තමයි ඔයගොල්ලන්ගේ සංසේචනයක් සිදු වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ බලන පළවෙනි සතිය. එතකොට ඔය අවසන් වරට ඔසප්පුව දවසේ ඉඳලා පළවෙනි සතිය වෙද්දී ඔයගේ ඩිම්බයක් නිකුත් වෙලා නැහැ. එතකොට මේ වෙද්දි ඔයා ගැබ් දින නෑ. අපි මේ පළවෙනි සතියේ සම්බන්ධව කතා කරමු. ඔයගොල්ලෝගේ සරු කාලය අඳුනගන්නේ කොහොමද? ඒ වගේම සරු කාලයේදී ලිංගික එකතු වෙන්නේ කොහොමද කියලා අපි කතා කරමු. මේ සරු කාලය අඳුනගත්තේ නැතුවම ගොඩක් තරුණ තරුණියන් තමන්ට දරුවන් නැහැ කියලා ගොඩක් දරුවන් දුක් වෙනවා. ගොඩක් කලකට ඕන් ලිංගික එකතු වෙලා තියෙන්නේ මේ සරු කාලේ නෙමෙයි. ඒ නිසා ඊටමත් වැදගත් දෙයක් තමයි මේ සරු කාලයේදී ලිංගික එකතු වීම. සරු කාලය අඳුනගන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔසප් චක්‍රයේ දින 28ක් තියෙනවා. මේ 28 නමක 14 වෙනි දවසේ තමයි ඔයගොල්ලෝගේ ඩිම්බේ විමෝචනය වෙන්නේ. නැත්නම් ඩිම්බේ නිකුත් වෙන්නේ. එතකොට මේ 12 වෙනි දවසේ ඉඳලා 14 වෙනි දවස දක්වා කාලය තමයි අපිට සරු කාලය කියලා සලකන්න පුළුවන් කාලය. එතකොට මේ සරු කාලයේදී දවසක් හැර දවසක්වත් ඔයගොල්ලෝ ලිංගික එකතු වෙන්න ඕනේ. එහෙම වුණොත් පළවෙනි මාසයේදී ඔයගොල්ලන්ට 20% සම්භාවිතාවක් තියෙනවා දරුවෙකු පිළිසඳගන්න. ඒ වගේම පළවෙනි මාස 6 වෙද්දී ඔයගොල්ලන්ට 75% සම්භාවිතාවකුත් ඒ වගේම පළවෙනි අවුරුද්ද වෙද්දී ඔයගොල්ලන්ට 80% සම්භාවිතාවකුත් තියෙනවා මේ දරුවෙකු එහෙම නැත්නම් කලලයක් ඇති වෙන්න. ඒ වගේම තවත් වැදගත් කාරණයක් තියෙනවා මතක් කරන්න. ගොඩ දෙනෙක් දන්නේ නැති දත්තා මේක. ඔයගොල්ලෝ ලිංගික එකතු වෙන්න කලින් මුඛ සංසර්ගය සිදු කළා ඔයාගේ ප්‍රධාන ලිංගික සංසර්ගයට එකතු වෙනවා නම් ඒ දේ කරන්න එපා. ඒකට හේතුව තමයි මේ කේටේ නිසා ඔයාගේ ශුක්‍රාණු වල තියෙන චලභාවයත් ඒ වගේම ඒකේ තියෙන සක්‍රීය ගතියත් අඩු වීමේ හැකියාව තියෙනවා. මේ හේතුව නිසා ඔයගොල්ලෝ ගර්භණී භාවයට පත් නොවෙන්නත් පුළුවන්. ඒ නිසා විශේෂ මතක තියාගන්න ඕනේ ප්‍රධාන ලිංගික කාර්යයට කලින් ඔයගොල්ලෝ මුඛ සංසර්ගයේ යෙදීමෙන් වළකින්න ඕනේ. මේ විදිහට ඔසප් චක්‍රයේ දින ගණනින් ඔයගොල්ලොන්ට සරු කාලය අඳුනගන්න පුළුවන්. ඒ වගේම යෝනි මාර්ග තරලයේ යම්කිසි වෙනසක් සිදු වෙනවා ඒ වෙනස අඳුනගත්තොත් ඒ තුලනොත් ඔයගොල්ලොන්ට සරු කාලය අඳුනගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ යෝනි මාර්ග තරලයේ ශ්‍රාවය වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒකේ ඝනකමත් වැඩි. ඒ වගේම පැහැ යම්කිසි කිරි පැහැයට හුරු පැහැයක් ගන්නවා. මේ තුලින් ඔයගොල්ලොන්ට සරු කාලය අඳුනගන්න පුළුවන්. මේ සරු කාලය තුල දවසක් හැර දවසක් අවමාශයේ ලිංගික එකතු වීම වඩා වැදගත් වෙනවා ඔයගොල්ලෝ ගර්භණී භාවයට පත් වෙන්න. පළවෙනි සතිය තුල දැනගන්න ඕන තවත් වැදගත් කාරණයක් තමයි ඔයගොල්ලෝ දිනපතා ෆෝලික් ඇසිඩ් ලබා ගත යුතුයි. ඒකට හේතුව තමයි මේ ෆෝලික් ඇසිඩ් කියන සංයෝගය ඔයාගේ බිලින්දාගේ මොළේ වර්ධනයට ඉතාමත් වැදගත් වන සාධකයක්. ඒ වගේම ස්නායු පද්ධතිය වර්ධනයට ඉතාමත් වැදගත් වෙන සාධකයක් තමයි ෆෝලික් ඇසිඩ්. ඒ නිසා ඒක දිනපතා ලබා ගැනීම අත්‍යවශ්‍යයි. ඔයගොල්ලෝ දෙවෙනි සතියේදී ගර්භණී භාවයට පත් වුණත් හෝ නොවුණත් මේ ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ ඕවර් ද කවුන්ටර් ඩ්‍රොප්, ඒ කියන්නේ ඔයගොල්ලෝ වෛද්‍ය අනුමැතියකින් තොරව විවිධ ඖෂධ පාවිච්චි කරන්න වෙන පුළුවන්. විශේෂයෙන් ආයුර්වේද ඖෂධ පාවිච්චි කරන්න වෙන පුළුවන්. ඒ වගේ අවස්ථාවක මේ පළවෙනි සතිය තුළම ඔයගොල්ලෝ ගිහිල්ලා විශේෂඥ නාරි සහ ප්‍රසව වෛද්‍යවරයෙක් හම්බෙලා අහන්න ඕනේ මේ ඖෂධ පාවිච්චි කරාට කමක් නැද්ද? මේ වගේ මගේ කලලයට යම්කිසි හානියක් සිදු වෙනවද කියලා විශේෂයෙන් අහලා දැනගන්න ඕනේ. ඒකට හේතුව තමයි අතීතයේදී මේ යුරෝපානු රටවල සිදු වුණු විශේෂ සිදුවීම. ඒක තමයි මේ ගර්භණී කාන්තාවන් උදෑසන ඇති වෙන රෝගී බවට, ඒ කියන්නේ මොනී සිග්නස් වලට තමගේ ඇඟපත වේදනාවට යම්කිසි ඖෂධයක් පාවිච්චි කරන. ඒ ඖෂධය තමයි තෙරිඩොමයිඩ් කියන ඖෂධය. මේ ඖෂධය ගොඩාක් සාර්ථකයි. ඒ ඖෂධය තුලින් ඔවුන්ට මේ උදෑසන ඇති වෙන රෝගී බව වළක්වා ගන්න පුළුවන් වුණා. නමුත් මේ ඖෂධයේ තිබුණු අහිතකර ප්‍රතිඵලයක් නිසා ඒ අවස්ථාවේදී සෑම කලලයකම තමන්ගේ අත් සහ පා වර්ධනීමක් සිදු වුණේ නැහැ. ඒ නිසා
අත්සාපා වර්ධනය වුණු නැති ළමයි තමයි මේ ඖෂධය පාවිච්චි කරපු අම්මලාට බිහි වුනේ. ඒ නිසා තමන් ගන්න ඖෂධ පිළිබඳව විශේෂයෙන් ගර්භණී කාන්තාවන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ ඖෂධ පිළිබඳව දැනුවත්භාවයක් නැත්නම් තමන්ගේ වෛද්‍යවරයා එහෙම නැත්නම් විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවලා ඒ පිළිබඳව විමස ගන්න ඕනේ. ඒ වගේම ඔයගොල්ලෝ පළවෙනි සතිය තුළ දැනගන්න ඕන තවත් වැදගත් කාරණයක් තමයි ඔයගොල්ලොන්ගේ මානසික නිරවුල් බව. එහෙම නැත්නම් මානසික සැහැල්ලුව ඊටමත් වැදගත් වෙනවා ඔයගොල්ලෝ ගර්භණී කාන්තාව බවට පත් වෙද්දී. මොකද මම කලින් වීඩියෝ එකක් මේක සඳහන් කරා ගර්භණී කාන්තාවන්ගේ ස්ට්‍රෙස් එක වැඩි නම් ඒ අවස්ථාවේදී කේටේ තියෙන යම්කිසි කිමිකල් එකක් මේක ඇල්ෆා එමයිලේස් කියලා හඳුන්වනවා. ඒ කියන්නේ 29% වගේ ප්‍රතිශතයක් අඩු වීමක් තියෙනවා මේ කේටේ ඇල්ෆා එමයිලේස් ප්‍රමාණය වැඩි කාන්තාවන් ගර්භණී බවට පත් වීම. ඒ කියන්නේ මේ ස්ට්‍රෙස් එකකින් ඉන්න කාන්තාවන් ගර්භණී බවට පත් වීම ඊටමත් අඩුයි. ඒ නිසා තමන්ගේ මානසික නිරවුල් බව මේ පළවෙනි සතිය තුළ ඊටමත් වැදගත් වෙනවා. මේ කාරණා ටික තමයි අපිට පළවෙනි සතිය තුළ කතා කරන්න තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ අවස්ථාවේදී ඔයගොල්ලෝ තාම ගර්භණී බවට පත් වෙලා නැති නිසා. අපි ඊළඟ කතා කරන්න යන්නේ දෙවෙනි සතිය පිළිබඳව. මේ ගර්භණී සමයේ දෙවෙනි සතියේදී තමයි ඔයගොල්ලෝගේ ඩිම්බකෝෂ වලින් ඩිම්බයක් නිදහත් වෙන්නේ. මේ ඩිම්බයක් ශුක්‍රාණු සමග එකතු වෙලා යුක්තාණු කියන මේ ශෛලිය බවට පත් වෙන්නේ මේ දෙවෙනි සතිය තුළ. මේ විදිහට ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එකතු වෙන්න ඔයගොල්ලෝගේ යෝනි මාර්ගයට ශුක්‍රාණු තැන්පත් කිරීම සිදු වෙන්න ඕනේ. මේ සඳහා කාන්තාවක් සහ පිරිමියෙකු ලිංගික එකතු වෙන පුළුවන් විවිධ ආකාර තියෙන නැත්නම් පොසිෂන් තියෙනවා. ඒ කුමන ආකාරයක් පාවිච්චි කළා හරි යෝනි මාර්ගය ඇතුළට මේ ශුක්‍රාණු තැන්පත් කිරීමක් සිදු වෙන්න ඕනේ. මේ ශුක්‍රාණු තැන්පත් කිරීමත් සමගම මේ ශුක්‍රාණු යෝනි මාර්ගය ගර්භාෂය හරහා ගමන් කරනවා පැලෝපිය නාලය තුළට. මේ පැලෝපිය නාලේ ඇම්පියුලා කියන කොටසේ තමයි ගොඩක් වෙලාවට මේ ඩිම්බය සහ මේ ශුක්‍රාණු සංසේචන වීමක් සිදු වෙන්නේ. මේ සංසේචන වුණාට පස්සේ මේක පැය 72ක් වගේ කාලයක් ගත වෙද්දී මේ සෛල 16කින් සමන්විත මුරුලාව බඩපත් වෙනවා. මේ මුරුලාව මේ සෛල ප්‍රමාණය හිමින් හිමින් වැඩි කරගමින් ගර්භාෂයේ දිශර ගමන් කරනවා. මේ ගමන යන්න සාමාන්‍ය සතියක වගේ කාලයක් ගත වෙනවා. ඇත්තරම මේ ගැබ් ගැනීමක් සිදු වෙන්නේ පළවෙනි සතිය නෙමේ දෙවෙනි සතියේ. මොකද මේ ඩිම්බේ නිදහස් වීමක් සිදු වෙන්නේ මේ දෙවෙනි සතියේ අග කොටසේදී. කියන්නේ දින 12 14 කාලෙදී තමයි ඩිම්බයක් නිදහස් වීම සිදු වෙන්නේ. සාමාන්‍යයෙන් ඩිම්බයක් නිදහස් වුණාට පස්සේ ඒකේ ආයු කාලය පැය 24ක් වගේ වෙනවා. ඒ කියන්නේ දවසක වගේ කාලයක් මේට නිරෝගීව ඒ වගේම සාර්ථකව සංසේචනය ඇති කරන්න පුළුවන් විදිහට මේගොල්ලන්ට ඉන්න පුළුවන්. ඒ වගේම ශුක්‍රාණුවක් යෝනි මාර්ගයෙන් නිදහස් කරාට පස්සේ මේ ශුක්‍රාණු වලට පැය 72 ප්‍රමාණයක් සජීවීව ඒ වගේම චලභාවය පවත්වාගෙන ඉන්න පුළුවන් වෙනවා මේ යෝනි මාර්ගයේ අභ්‍යන්තරයේදී. ඒ වගේම පැය 48 කාලයක් තමයි ඊටමත් සාර්ථක සංසේචනයක් ඇති කිරීම සඳහා මේ ශුක්‍රාණු වලට හැකියාව තියෙන්නේ. මේ විදිහට ශුක්‍රාණු සහ ඩිම්බය එකතු වුණාට පස්සේ තමයි ඇති වෙන්නේ යුක්තාණුව. මේ ඇති වෙන කලලේ එහෙම නැත්නම් මේ උපදින්න දරුවා පිරිමි දරුවෙක්ද එහෙම නැත්නම් ගැහණු දරුවෙක්ද කියන එක තීරණය කරන්නේ පියා විසින්. ඒකට හේතුව තමයි මේ ජාන සංවිතිය. කාන්තාවගේ ඇඟ ඇතුලේ තියෙන ලිංගික වර්ණ දෙහිවල XX කියන වර්ණ දෙහි තමයි මේ කාන්තාවක ඇඟ ඇතුලේ තියෙන්නේ. නමුත් පිරිමි කෙනෙක්ගේ ලිංගික වර්ණ දෙහි දෙකක් තියෙනවා. ඒ තමයි X සහ Y කියන ලිංගික වර්ණ දෙහි දෙක. මම සඳහන් කරන්නේ මවගේ තියෙන XX කියන ලිංගික වර්ණ දෙහි. ඒ වගේම තාත්තගේ තියෙන X සහ Y කියන ලිංගික වර්ණ දෙහි දෙක. එතකොට මේ වගේ මේගොල්ලෝ මව ඩිම්බ හදනවා, තාත්තා ශුක්‍රාණු හදනවා. ඩිම්බ හදපුවාම මවගේ තියෙන X කියන ලිංගික වර්ණ දෙහි විතරයි. මොකද එයට Y වත් වෙන මොකුත්වත් නැහැ, තියෙන්නේ X විතරයි. නමුත් තාත්තට ලිංගික වර්ණ දෙහි දෙකක් තියෙනවනේ. X සහ Y කියලා මේගොල්ලෝ ශුක්‍රාණු හදනවා තාත්තා. එතකොට මේ තාත්තගේ X කියන ශුක්‍රාණුවයි මෙතන තියෙන X කියන ඩිම්බය එකතු වුණොත් හැදෙන්නේ කාන්තා කලලයක්. එහෙම නැත්නම් ගැහණු කලලයක් හැදෙන්නේ. ඒ නිසා ගැහණු ළමයි තමයි උපදින්නේ. මෙතන තියෙන Y ශුක්‍රාණුව මෙතන තියෙන X ඩිම්බය සමග එකතු වුණොත් හැදි වෙන්නේ XY කියන ජීවියෙක්. එතකොට මෙතන ඇති වෙන්නේ පිරිමි කලලයක්. මේ හේතුව නිසා තමයි පිරිමි ජීවියෙක් ඇති වෙන්නේ, නැත්නම් පිරිමි දරුවෙක් ඇති වෙන්නේ. මේ විදිහට සිදු වන ජාන සංයෝජනේ තමයි ඔයගොල්ලොන්ගේ ලිංගිකත්වය තීරණය කරන්නේ. මේ ස්වභාව ධර්මයේ ඇතිවන ජීවියා ගැහණු ජීවියෙක්ද පිරිමි ජීවියෙක්ද කියන තීරණය කරන සාධකයේ දිර තියෙන්නේ තාත්තට, නැත්නම් පියාට. මේ පියා තමයි තීරණය කරන්නේ ඇති වෙන්නේ ගැහණු ළමෙක්ද ඒ වගේම පිරිමි කෙනෙක්ද කියලා. නමුත් මේක තාත්තරවත් කියන්න බෑ මොන ශුක්‍රාණු මොන ඩිම්බයත් එක සංසේචනයේද කියලා. මොකද මේ එකපාර සංසර්ගයකදී ශුක්‍රාණු මිලියන ගණනක් නිදහස් වෙනවා. මේකේ X සහ Y ශුක්‍රාණු කෝටි ගණක් තියෙනවා. මේ විදිහට කෝටි ගණක් ශුක්‍රාණු නිදහස් කරාට මව විසින් නිදහස් කරන්නේ එක ඩිම්බයක් විතරයි. එතකොට මේ ශුක්‍රාණු පෝලිමර පීනන් ගිහිල්ලා මේකෙන් වඩාත් ශක්තිමත්, ඒ වගේම වඩාත් ඉස්සරහින් යන ශුක්‍රාණු තමයි මේ ඩිම්බේ සමග ඉස්සෙල්ලාම සංසේචනය වෙන්නේ. එයා තමයි තරංගය දිනන්නේ. ඒ නිසයි අපේ හැමෝගෙම ජීවිතවලට යම්කිසි වටිනාකමක් තියෙන්නේ. මොකද අපි කවුරුත් පැරදුන ජීවීන් නෙමෙයි. මොකද මේ කෝටි ගණනක් වූ පිරිසත් එක්ක තරඟ කරලා තමයි අපි මේ දරණට ආවේ. අපි ජීවත් වුණා කියලා කියන්නේ, එහෙම නැත්නම් අපි බිහි වුණා කියලා කියන්නේ මේ කෝටි ගණනක් වූ ශුක්‍රාණු අනිත් හැමෝම පරදවලා අපි තමයි මේ ඩිම්බේ සමග සංසේචන වෙන්නේ. ඒ කියන්නේ අපි තමයි මේ තරඟය දින්නේ. ඒ නිසා
අපේ ජීවිතය ආරම්භ වෙලා තියෙන තරංගයකින් පොඩි තරංගයකින් නෙමෙයි කෝටි ගණනක් වූ තරංග කරුවන් අතරින් දිනම ජීවිතය තමයි අපි. ඒ නිසා ඔබගේ දරුවාට ඒව පොඩි කාලේ ඉඳන් කියලා දෙන්න මතක තියාගන්න. ඔයගොල්ලෝගේ දරුවාගේ ජීවිතේ වටිනාකමක් තියෙනවා. ඔයගොල්ලෝ පෙරදුණු ජීවිතයක් නෙමෙයි කියන එක. එතකොට මේ තුන්වෙනි සතිය වෙද්දී මේ සෛල ගුලිය ඔයගොල්ලෝගේ අර්භාෂයට පැමිණෙනවා. අපි ඊළඟ වීඩියෝෙන් කතා කරමු මේ තුන්වෙනි සතියේදී මේ සෛල ගුලියට මොකද්ද වෙන්නේ කියලා. ඒ වගේම මමගේ ශරීරය තුළ සිදුවන යම් යම් වෙනස්කම් පිළිබඳව අපි ඊළඟ වීඩියෝෙන් කතා කරමු. මේ තුන්වෙනි සතියට අදාළව මේ දෙවෙනි සතියේ වෙද්දී ඔයගොල්ලන්ට මුත්‍රා පරීක්ෂණයක් පාවිච්චි කළා රුධිර පරීක්ෂණයක් පාවිච්චි කළා ඔයගොල්ලන්ට අඳුන ගන්න බෑ තමන් ගර්භණී බවට පත්ලා තියෙනවද කියලා. මොකද ශරීරයම් කිසි වෙනසක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම ඔයගොල්ලන්ගේ රුධිරේවත් ඒ වගේම මුත්‍රාවලවත් කිසිම වෙනසක් සිදු වෙන්නේ නැහැ. මොකද තවමත් මෙයා HCG කියන සංයෝගයේ නිකුත් කිරීම නිසියාකාරව ආරම්භ කළ නැති නිසා මේක ගර්භාෂයට ඇවිල්ලා තැම්පත් වෙන්න පටන් ගද්දිම තමයි මේ HCG කියන සංයෝගය නිදහස් කරන්නේ. අපි ඉස්සරහ වීඩියෝෙන් කතා කරමු ඔයගොල්ලන්ට මේ මුත්‍රා පරීක්ෂණය පාවිච්චි කළා හරි එහෙම නැත්නම් රුධිර පරීක්ෂණය පාවිච්චි කළා හරි හරියටම ගැප් ගැන තියෙනවද කියලා අඳුනගන්න පුළුවන් මොන සතියෙන්ද කියලා. මේ වගේ වීඩියෝ සීරීස් එකක් කරහා අපි ගර්භණී සමය පිළිබඳ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරගන්න. එතකොට මේ වීඩියෝ සීරීස් එක මගහරින්න තු බලන්න පුළුවන්. ඒ වගේම bell icon එක click කරගත්තාම අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ phone එකේම notification එකක් ගෙන ගන්න පුළුවන්. අපි ලොත් වීඩියෝ එක හැමෙමු. මේ SLM tube